සත්කම් සඳහා ස්ථාවර අවම ගාස්තු දැන් නව ලෝකෙන් අමතන 0.771 7017 අගෝස්තු 27 දා සිට වූ කොවිඩ් ආසාදිත මරණ 212ක් රජය ඊයේ නිවේදනය කළ අතර දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 200 සීමාව පසු කර ඇත්තේ 3 වන දිනටයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8583ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අලුතින් වාර්තා කළ මරණ 212 අතරින් 173 දෙනෙකුම වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලින් වන අතර 37 දෙනෙකු අවුරුදු 30-59 අතර වයස්වල පුද්ගලයන්. වයස අවුරුදු 30ට අඩු පුද්ගලින් දෙදෙනෙකුද මෙම මරණ අතරට අයත්. ගත වූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයන් 4596 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 421557ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යාංශ වාර්තාවේ සඳහන්. මේ අතරින් ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 355394ක් වන අතර තවදුරටත් සක්‍රිය ආසාදිතින් ගණන 57580ක්. कोविड रोगी सदा पसुगिय जूनी मस हिंदा पटांगत निवेशगत रोगी सत्कारक सेवा मुलु लंकावट में व्याप्त कर लती नो दें मेवन विट अपी रोगी हतलिस एक दास अटसी विसी हाया निवेशगत क्रमेट अनुगत कर गनती नो इतन दी पी रोगी विसी हतर दास अटसी हतलिस हता सुवेला अपे मे पद्धति ओन उदाहर लती नो अद मेवन विट अपी तेक रेंदी इन दासे दास पांसी देखा रोगी सतुटेन කියන්නෝනේ කාරණයක් තමයි රෝහල් ගත කරලා තියන්නේ අපි 474ක් පමණයි රෝගීන් මේ නිවසේ රැඳී සිටීමින් කරන ප්‍රතිකාර ක්‍රමයේදී මේ රෝගීන්ගේ මානසික සහනය කියන එක ප්‍රධාන දෙයක් වශයෙන් ඔවුන්ගෙන් ප්‍රතිචාරවලදී අපිට ලැබිලා තියෙනවා අද දිනන බිග් ෆෝකස් වැඩසටහනින් අද අවධානයට යොමු කරන්නේ කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා ලබා දෙන ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබඳවයි. කොවිඩ් කියන වෛරස් එක ගත්තාම මූලිකව මුල් දවස් කීපේ අපට හම්බෙන්නේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටස්වල නාසය උගුර ආශ්‍රිතව. ඉතින් මේ අවස්ථාවේදී අපේ ආරෝග්‍ය ප්‍රතිකාරවල තියෙන හුමාලය ඇල්ලීම, ඒ වගේම උගුර සේදීම, ඒ වගේ විශේෂ අපේ ඖෂධ තියෙනවා. මේ ඖෂධ යොදාගෙන කිරීම තුළින් මේ වෛරස් එක අපි හිතනවා මර්ධනය වෙනවා. එහෙම නැත්නම් දවස් 5ක් විතර ගෙදර ඉඳලා එන රෝගියා රෝගේ වැඩි වෙලා බොහෝ විට බැලුවොත් ඔක්සිජන් මට්ටමත් 96ට වගේ මට්ටමකට තමයි ඔක්සිජන් ලෙවල් එක තියෙන්නේ. ඒගොල්ලන්ට අනිවාර්යෙන් සමහරකට 96න් අඩු වෙනවත් එක්ක ඔක්සිජන් දෙමින් තමයි අපේ ප්‍රතිකාරය ආ යුතු වෙන්නේ. විශේෂයෙන්ම තෙල් අධික ආහාර ගන්න හොඳ නැහැ. මස් වගේ දේවල් අධික ලෙස ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න ඕනේ. කායික විවේකය සහ ඊට සුදුසු ආහාර වේලක් ඒක විශේෂයෙන්ම අපි කැඳ වර්ග ඒගොල්ලන්ට හඳුන්වලා දෙනවා. විශේෂයෙන්ම අපි කියන යකිනාරං කොළ කැඳ, හීම්බෝවිටිය කොළ කැඳ, කරපිංච කොළ කැඳ, ඒ වගේම කුබෙයි, එහෙම නැත්නම් මොනර කුඩුම්බිය. ඒ වගේ දේවල් යොදා ගැනීම තුළ මේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ශක්තිය ප්‍රබලතාවය ඇති කරලා ඒ වගේ मरण නියමව බූස බන්ධනාගාරයේ රඳවා සිටියා මොහොමඩ් නවුෆර් නොහොත් පොට්ට නවුෆර් නැමැත්තා බූස බන්ධනාගාරයේ රඳවා සිටියේදී වකුගඩු රෝග තත්ත්වයක් මතත් එවැගේම බූස බන්ධනාගාරයේදී කොවිඩ් ආසාදිනේ වීම නිසාත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වකුගඩු රෝගී තත්ත්වයේ මත හෝමගම රෝහලෙමුත් මේ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා එම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේදී කොවිඩ් රෝගී තත්ත්වයේ මත මියගිය බව බන්ධනාගාර වෛද්‍යවරුන් දැනුම් දුන්නා කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන අදත් ක්‍රියාත්මක අතර ඇතැම් මධ්‍යස්ථාන අසල ඉතා දිග්ගු පොලිම් දක්නට ලැබුණා වසංගත රෝග විද්‍යාංශයේ වාර්තාවලට අනුව මෙවන විට කොවිඩ් මර්ධන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සමස්ත පුද්ගලයන් ගණන 1,23,09,254ක් සෞඛ්‍ය මාත්‍යය කෙහෙළිය රඹුකෙල්ල මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ මෙවන විට ශ්‍රී ලංකාවේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයන් ගණන මිලියන 7 ඉක්මවා ඇති බවයි රට යලි විවෘත කිරීමට දරන උත්සාහය සාර්ථක කර ගැනීම සඳහා ඔක්තෝබර් මැද භාගයේ වන විට සමස්ත ජනගහනයෙන් 60%ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් කිරීමට කටයුතු කරමින් සිටින බවද එහි සඳහන් නිරෝධායන නීති උල්ලංඝනය කිරීම වලට අදාළව ගත වූ පැය 24 තුළ පුද්ගලයන් 718 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. බස්නාහිර පළාතේ මායිම් ආවරණය වන පරිදි ස්ථාපිත කොට තිබෙන මාර්ග බාධක 13 ඊයේ දිනේදී ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒ අනුව අවවාද කිරීම සිදු කර හරවා යව වාහන සංඛ්‍යාව 846ක් මේ අනුව නිරීක්ෂණය වන්නේ තවදුරටත් අනවක්ෂ කාරණා සඳහා සංචරණයන් සිදු කරන පුද්ගලයන් සමාජයේ සිටින බවයි.
Sun's face cream වල ඇති vitamin B3 portionin dark spots අවම කර spotless දිදුලන සමක් දින 7කින් ලබා දෙයි.